අඳුරු මතකය PO legend සිංහල කතානාද සිනමාව ආරම්භ වෙච්ච අවදියේ ඉඳලම අපි පුදුමාකාර විදියට ඉන්දියා ආධිපත්‍යයට නතු වෙලායි හිටියේ සංගීතය වුණත් එහෙමයි අපිට මතක ඇති ඒ අවදියේ ජනප්‍රිය චිත්‍රපට ගීත එක්කෝ හින්දි අනුකාරක ගීත එහෙම නැත්නම් දෙමළ අනුකාරක ගීත දැන් මේ විලාසයට එරෙහිව යමින් මේන් ඔබට යමින් හෙළ සිනමාවට ස්වාධීන සංගීත සංරචනා සමූහයක් හඳුන්වලා දෙනවා සංගීතවේදින් කිහිප දෙනෙක් සොමදාස ඇල්විටිගල ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ආචාර්ය අමරදේව වගේ ප්‍රමුඛ සංගීතවේදීන් සිනමාවේ සාරණමය අවධිය හැටියට සැලකෙන 1970 දශකයේ මුල් භාගයේ සිනමාවට පිවිසෙන සරත් දසනායකත් ඔය අතර විශේෂිත චරිතයක්. ඒ කාලේ වසංගතයක් වගේ පැතිර ගිය හින්දි අනුකාරක ගීත රැල්ලට එරෙහිව ඔහු ඉතාමත් මధుර හෙළ ගී නිර්මාණය කරනවා. ඔහු ඒ අභියෝගය ජය ගන්නවා. අන්න ඒ විශිෂ්ට සංගීතවේදියාගේ විශිෂ්ට ගීතාවලියකින් තමයි අද PO legend සැරසෙන්නේ. Africa, Sundur Matake, PO legend, Sarath Dasanayake, Vadat Kirtia Kimikaragate, Sri Lanka cinema with Dashaka Dikahamaraktise, Madura Sapta Swarin Poshnekala, Vishishta Sangita Vedia Kulesai, Ahunirmanekala Ramaniya Tanu, India Anukaraka Gita in Merata Cinema of Galavagani Mata Ivalvuna. Morutu Katukurundedi, O Upatalabui, Ikdas Navasiatalis Deke, Agust Datun Venadai. Navlipiti Anurud Vidyalin Atpot Tabu Ohu, Jaile, Nibandagam Vidyalia, Lakshapati, Shikshadana Vidyalia, Hunmulle Madima Vidyalia, and a Paselvelin, Mulika Diapane Labua. Saratik Das Navasipanasatedi, Jishta Pudusatika Patrabibagi Samatui, Horna Don Pedris Vidualin. Horna Shri Pali Vidyale, Premadasa Hevagi Sangita Charyavarya Pavatwaginagiya Sangita Pantivalin, Sitare Hadala Ohu, Heti Dashake Agabagedi, Rajya Sangita Vidyalayata Athulathuna. 1968 Kedi, R. Muthusami Vadaka Mandale, Sitar Vadakayeku Lesa Benduru Sarath, Nirmanatmaka Sangitaya Pilibanda, Pulul Parichayak Labagatta. Ohu Sangita Guruvarayeku Lesa Mulma Patvima Labuwe. Bibila Madhyama Vidyalayatai, E 1966 vasare. Sarath Dasanayake, 1970 di Vivaha Jeevithayata Elambune, Ohu Samaga Raji Sangeetha Vidyalaye Shilpa Hadala, Preeti Leela Vijayasundara Menaviya Samagai. Oun Daruwan Thedenekuge Demapiyan Wannata, Eyin Waram Labuwa. Sarath Dasanayakege Detupud, Ranga, සිය පියාණන්ගේ අඩිපාරේ යමින් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයටත් අවතීර්ණය වී සිටිනවා. සිතිජය සහ විශ්මය යන චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණින් සරත් සිනමා සංගීත අධ්‍යක්ෂණයට පිවිසියේ 70 දශකයේ මුල් භාගයේ 1973 දී තිරගත වූ සදාටම ඔබ මගේ චිත්‍රපටය සඳහා නිර්මාණය කළ ගීතවලින් ඉහළ ප්‍රේක්ෂක ප්‍රසාදයක් හිමි කරගත් සරත් දසනායක එතෙන් සිට දිනුම් කනුව කස්තුරි සුවඳ ආවා සොයා ආදරේ සංගීතා දූලු මලක් නිල්ල සොයා හිතුවත් හිතුවමයි චන්දි පුතා බඳු චිත්‍රපට සඳහා ජනප්‍රිය ගීත නිර්මාණය කළා චිත්‍රපට 126කට සංගීත අධ්‍යක්ෂණය කළ ඔහු අවස්ථා ගණනාවකදී හොඳම සංගීත අධ්‍යක්ෂකවරයා ලෙසද සම්මානයට පාත්‍ර වුණා Mihindum Sihina, Madhu Sihina, Saha Atmayana Chitrapata, Ohu Visin Nishpadane Kiruna. Meet Amatarava, Sarla Gita Siyakaranak Nirmane Karamin, සිංහල සරල ගීත ක්ෂේත්‍රයත් උපවත් කළ සරත් දසනායක එක් ටෙලිනාට්‍යයක සංගීත අධ්‍යක්ෂණය කළා. සරත් දසනායක අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් විශ්‍රාම යන විට බස්නාහිර පළාත් සහකාර සංගීත අධ්‍යක්ෂ සෞන්දර්ය තරතුරේ සේවය කළා. 1957 වර්ෂයේ
ඉස්සෙස්සේ කළ ජ්‍යෙෂ්ඨ පොදු සාධක පත්‍ර විභාගය සමත් වෙලා රැකියාවක් සොයසොයා නොයෙක් නොයෙක් දේවල් කරා. වඩු වැඩ ඉගෙන ගත්තා, මැටි වැඩ ඉගෙන ගත්තා, ගෑරේජ් එකක ගිහලා වැඩ ඉගෙන ගත්තා, රේඩියෝ හදන්න ඉගෙන ගත්තා, ලඝු ලේඛන ඉගෙන ගත්තා, එකක්වත් හරි ගියේ නැහැ. ওই ඉන්න අතරතුරේ දවසක උදේම හිතුණා සංගීත ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් මම දන්නේ නැහැ මට මොකට හිතුණාද කියලා සංගීත ඉගෙන ගන්න ඕනේ කියලා. මම සංගීත ගැන කිසි දෙයක් දන්නෙත් නැහැ. පස්සේ මම බුල්ලත් අතකුත් අරගෙන ඒ කාලේ හිටියා ශ්‍රීපාලි අපේ ගුරුවරයෙක් ප්‍රේමදාස හේවගේ කියලා. යා මගෙන් ඇහුවා මොකද ආවේ කියලා. මං කිව්වා සංගීත කර ගන්න ආවේ කියලා. කිව්වා අද අපි සංගීත උගන්වන්නේ නැහැ. අපේ ගුරුවරයෙක් ඊයේ නැති වෙලා තියෙනවා එඩ්වින් සමරදේව කර කියලා. ඒකින්ද අපි සංගීත අංශය අද වහලයි කියලා. ඉතින් ඊට පස්සේ මම හිතුවා ඒකත් එක නම් හරි ගියේ නෑ තමයි කියලා. අනිත් පැත්තරලා එනකොට අපිට ගහා යන්න ගැව මට ශ්‍රීපාලි විද්‍යාලේ. නැගහලා කිව්වා කමන්නෑ ඔයාට අදමණ හිතුනේ මේක කරන්න ඕනේ කියලා. ඒක මං හිතට විරුද්ධ හරි කරනවා එනං මගේ ගුරුවරයෙක් මගේත් ගුරුවරයෙක් එයා ඒ ගුරුවරට කරන සැලකීම ප්‍රකාශයෙන් කරනවා කියලා. මගෙන් එහම මොකක්ද ඉගෙනන්න ඕනේ බහණ්ඩේ කියලා. මං ඉතින් බහණ්ඩවල නම් දන්නෙත් නෑ. මං කිව්වා මට පෙන්නන්නේ කියලා. පෙන්නම එතන තුන ලොකුම එකක්. ඒක තමයි සිතාර එක. ඉතින් මං කිව්වා මට මෙන්න මේක හොඳයි කියලා. පස්සේ එදා තමයි 1959 ඔක්තෝබර් 8 වෙනිදා තමයි සංගීත ජීවිතය ආරම්භ කරේ ඔන්න ඔය විදිහටයි. මෙරට ගී කැතටත් සිනමාවටත් ඔහුගේ මෙහෙය තවදුරටත් අවසි අවදියක එනම් 1999 නොවැම්බර් 18 වනදා ඔහු මෙලොව හැර ගියා. අදටත් සරත් සරෙහින් වර්ණිත ගීත දනන් තුඩ තුඩ රැවදෙනු ඇසිය හැකිය. එයින් පළවන්නේ ඔහුගේ නිර්මාණවල ඇති සාර්වත්‍රික වටිනාකමයි. Thank you.
සරත් දසනායකයන්ගේ සංගීත ප්‍රකාශන තුල අපි දකින්නේ බොහෝ විට පෙර අපර සංගීත සම්ප්‍රදායන්වල සංකලනයක්. මේ සංකලන ඇතුළත ඔහු විවිධ හදා බැලීම් විටින් විට කරනවා. ඔබට මතකද මාලනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කරපු සසර චේතනා චිත්‍රපටය. මේ චිත්‍රපටයේ එන මේ බුදුනේ බුදු පියාණනේ ගීතය සඳහා නම් ඔහු ඇසුරු කරන්නේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය. මේ ගීතය වෙනුවෙන් දායක වුණු සංගීත අධ්‍යක්ෂවරයාටත් ගායන ශිල්පියටත් ගීත රචකයටත් සරසවි සම්මාන හිමි වෙනවා. අන්නේ සම්මානනීය ගීතය අපි නව පරපුරේ ශිල්පියෙක් ප්‍රතිනිර්මාණය කරන ආකාරය බලමු. Thank you.
වැඩ සිටියත් නිසන්සලේ ඔබ සෙවනල්ලේ දුත්සිරිත් දැඩිවෙයි නිරන්තරේ සරත් දසනායකයන් සංගීතවේදියෙක් විදිහට ගීත රචකයන් එක්ක බොහොම සමීප සම්බන්ධතාවක් පැවැත්වුවා. ඒ අතර ඉතාමත් ළඟින් නිතර ඇසුරු කරන රචකයන් පිරිසකුත් හිටියා. සෝමපල ලීලානන්ද, උපාලි ධනලෝහිතාන, අජන්ත රණසිංහ, වේහලේ පියතිලක, ඒ වගේම සමන්චන්ද්‍රත් වීරසිංහ වගේ ගීත රචකයන්. ඔවුන් අතුරින් සමන්චන්ද්‍රත් වීරසිංහයන්ට අපි ආරාධනා කළා කෙටි පිළිසඳරකට සරත් දසනායකයන් ගැන කතා කරන්න. ඔක්කොටම කලින් සරත් දසනායක කියන්නේ ඔබේ අතිජාත මිත්‍රයෙක්. අත වශයෙන්ම ඒ කියන්නේ මේ එක්කුසන් නූපන් සහෝදරෙක්. දැන් ඔබේ පද රටා එක්ක ඔහු එක කරපු ගනුදෙනු විශාල සංඛ්‍යාවක් තිබෙනවා. කෙසේ වෙතත් මේ ඔබේ හෝ සෙසු රචකයන්ගේ හෝ ගී පද රචනාවක් ලැබුණම ඔහු නිමවන තනු සහ සංගීතය තුළ තිබුණ කිසියම් විශේෂ ගුණයක් ඔහුම ඊට සංගීතමය අර්ථකථනයක් එකතු කරා.
ඔව් ඒක තමයි විශේෂම කාරණාව මම දැක්කේ මේ සරත් දසනායක කියලා කියන්නේ වදන්වලක් ලැබුණම ඒ වදන්වලට තනුවක් යොදන සංගීතක්ෂෙක් නෙවෙයි පල්මුකොටම එයා ඒ පිළිබඳව එයාගේ හැදෑරීම තිබුණේ මොකද මේ බොහෝ දෙනෙක් කතා නොකරන දෙයක් තියෙන අපේ අතරම අපේ අද සංගීතඥයන් බොහෝ දෙනෙක් ගැන කතා කරනකොට ඔවුන්ගේ සාහිත්‍ය ඥානයක් ගැන අපිට කතා කරන්න නැහැ බොහොම අල්ප වශයෙන් තමයි තියෙන්නේ අර එහෙම සාහිත්‍ය ඥානයක් තියෙන කීප දෙනා අතරින් ප්‍රමුඛෙක් තමයි සරත් දසනායක විශේෂයෙන් ජන සංගීතය සහ ජන මේ ජන කවි ගැන ජන සංගීතයේ ජන කවිය ගැන මේ ඉතින් එතකොට දැන් මේ 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 සම්බන්ධතාව උඩ ඒක පරිශීලනය කරමින් තමයි තනුවක් හොදන්නේ ඊට පස්සේ තනුව ඉදුවම එතනින් විතරක් නවතින්න බෑනේ ඒ තනුවට සංගීතමය අර්ථකථනයක් දෙන්න මේ යොදා ගන්න සිද්ධ වෙනවා මේ සංගීත සංයෝජනය කියලා එකක් තියෙනවා ඒ සංගීත සංයෝජනයේදී ඔබ ඒ ගීතය සඳහා භාවිතා කරන භාණ්ඩ එතකොට ඒව යොදා ගන්න උපක්‍රමශීලීත්වය මොන මොන දේවල් යොදා ගත්තා මේකෙන් ගලා නාද රටාව මවන්න යොදාගෙන සංගීතය තුළ පදේවල පද අදරුත් නියම ලෙසම මතුවලා එනවා ඉතින් ඒක විශේෂ කාරණාවක් ඊටත් වඩා වෙනසක් සමහරට අපි දකිනව නේද ඔහුගේ සාමාන්‍ය සරල ගීයක සහ ඔහුගේ චිත්‍රපට ගීයකත් පැහැදිලි වෙනසක් දකින්න පුළුවන් නේද ඔය දැන් චිත්‍රපටියක් කියලා කියන්නේ දැන් අපි ඇත්තටම කතා කරද්දී චිත්‍රපට ගීතයක් කියන්නේ මේ පූර්ව නිර්මිත මේ ස්ක්‍රිප්ට් එකක් නෙවෙයි පිටපතක් තියෙනවා මේ පිටපත තුල ජවනිකාම වෙනවා ඊට පස්සේ ඒකේ තේමාව පිළිබඳවත් තියෙනවා එහෙම මේ අර්ථකථන දෙන්න පුළුවන් තේමාවේ ස්වරූපිකුත් තියෙනවා මම ඒක නිදර්ශනයක් හැටියට කියනවා නම් ඒ වගේ අවස්ථාවක් ගැන අපි ගමු නිකන් මේ උන්මාද සිතුවම් කියන ගීතේ දැන් ඇත්තටම උන්මාද සිතුවම් ගීතේ පිළිබඳව පසු කාලේ සරත් හරික්මන්ට කලකිරෙන කෙනෙක් සමහර දේවල් ඒ ගීතේ ගැන ඒ අවස්ථාවලදී කවුරු කතා කළේ නැහැ මේ ඉතින් නමුත් දැන් ඔහුගේ ආත්ම ප්‍රකාශනය ඒ ගීතේ තුල මැවෙන ඒ සංකල්පනාව කොයිතරම් තීව්‍ර ලෙස ගෙනාවද කියනවා නම් ඒක දිනෙන් දින ඒක පිළිබඳව මේ කතාබහ කිරීමට වඩා කතාබහ කරනවට වඩා ඒක විඳින එක ජනතාවගේ අතර මේ පළපදියම් වුණා ඒ විඳීම. ඉතින් ඒ වගේ මම විශේෂයෙන් මතක් කරන්න මම මේ චිත්‍රපටයේ ගීත ලියලා තිබුණේ නැහැ. මේ ඒ ගීතේ අවසානයේදී මේ ස්වභාවික මූදුරල්ලේ ශබ්ද රටාව ශබ්දේ මුසුක රා ගීතයට මට කිව්වද මම මෙහෙම මේක කළා කියලා එහෙම කරන්න කරපෑම් තියෙනවා තව කීප දෙනෙක් එක්කෙනෙක් සිල්ටම් ප්‍රේමරත්න දැනුවත් කළේ සරත් දසනායක ප්‍රමුඛය ඒ අතින් දැන් අපි ඒ ගීතය පිළිබඳව නෙවෙයි අවධානය යොමු කරන්නේ දැන් සමහර සිනමා වේදින් එක සරත් දසනායකයන්ට තිබුණ අත්‍යන්ත සම්බන්ධතාවයක් දැන් එක සිනමා වේදියෙක් තමයි සේන සමරසිංහ සේන සමරසිංහයන්ගේ හැම චිත්‍රපටයකම වගේ අපි දකිනවා සරත් දසනායකයන්ගේ මధుර ගීත මේ ඒ ගීතවලින් එක උද්දෘතයක් වාසනා රණින් රන්මලින් පිදුම්
ताके बिलवल पहे माऊब पहे नौवन उयने पी उम पटाके बिलवल पहे माऊब पहे sana ramin ranmali bidu adare rajan raj asun bidu adare yauvana uyane priyum tatake bilwal pahe maub pahe yauvana uyane priyum tatake bilwal pahe maub pahe සරත් දසනායකයන් සංගීත අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක් ඉසිසෙලම තිරගත වෙන්නේ 1972 අවුරුද්දේ. ඒ සිතිජය. නමුත් ඔහු වඩා තහවුරු වෙන්නේ ඊට පස්සේ නිර්මාණය කරපු ගීත ඇතුළත් සංගීත නිර්මාණ ඇතුළත් සදහටම ඔබ මගේ චිත්‍රපටයෙන්. ඊට පස්සේ දිනුම් කඩුව. හැබැයි සේනසමනසිං අධ්‍යක්ෂණය කරපු කස්තුරි සුවඳ චිත්‍රපටයේ එතෙක් තිරගත වුණු වාණිජමය සිනමා නිර්මාණ එක සංසන්දනය කරාම කිසියම් ආකාරයකට ගතානුගතිකත්වයෙන් මිදුණු ලක්ෂණ පෙන්වුම් කරනවා. මේ චිත්‍රපටය සඳහා සරත් දසනායකයන් නිර්මාණය කරපු සියලුම ගීත අතිශයින්ම ජනප්‍රියයි. මේ ජනප්‍රියත්වය චිත්‍රපටයේ වෙළඳ වටිනාකම වඩාත් ඉහළට අරගෙන ආවා. අපි දැන් ඔබට තිරණය කරන්නේ එදා මෙදා තුර රසිකයන්ගේ හිත්වලින් කිසිසේත්ම බැහැර නොයන අමරණීය ගීයක්. ඇතුළත්තුරේ කස්තුරි සුවඳ චිත්‍රපටයට පද රචනය සෝම්පාල ලීලානන්ද. පොදක් තිලකලා නලල් කලාවි කලුම් වලලු මෙතිනි අතුරලා මුතුසින සලසලා නැලවි නැලවි නිවන් මහද නිල වරලි ආද හැඟුම් දවටලා යොන් සිනාවි මුතින සලන රෙගුම් පාට පොදක් තිලකලා නලල් කලාවි කැලුම් වලලු නෙතිනි අතුරලා
கசு அந்த சித்த கசின்னு சத்த பண்ணே மல்னுவரே பெம்சு வந்தே முத்து சின்ன சல்ல நல்லவி நல்லவியே நிவன் மாத நில வரலியே ஆலும் தவட்டும் சினாமே புட்டின சலிதரங்கும் முத்து சின்ன சல்ல சல்ல நல்லது நல்லதே நிவன் மாத நீல வரலே சலன நல்லல் தல கல்லும் வலலும் நெத்தினியா குரல ஓ ஓ සරත් දසනායකයන් සංගීත ශාස්ත්‍රයට කළ මෙහෙවර ඔහුගේ මරණයෙන් අනතුරුව නතර වුණත් ඔහුගේ කීර්තිය ඊට පස්සේ පරම්පරාවල් දක්වා ඉදිරියට එනවා. ඔහු කළ මෙහෙවර ඉදිරියට ගෙන යන ඔහුගේ දෑබර පුතණුවන් ඉදිරිපත් වෙනවා. ඒ රංග දසනායක. රංග දැන් අපිත් එක්ක ඉන්නවා කතා බහ කරන්න. රංග දැන් කිසිසේත්ම දැන් සංගීත වේදිකාවක් විදියට ඔබ සහ තාත්තා අපිට සංසන්දනය කරන්න හැකියාවක් නැහැ. නමුත් මම මේ අහන්න යන්නේ දැන් තාත්ත කියන පදනමෙන් තොරව ඔබ සංගීත වේදිකාවක් විදියට කොහොමද මේ සරත් දසනායක කියන සංගීත වේදිකාවේ සංගීතමය ප්‍රකාශනය දකින්නේ? ඒ කියන්නේ ඇත්තම ගැඹුරු දෙයක්. ඒ කියන්නේ හුඟක් අමාරුයි තේරුම් ගන්න තාත්තගේ නිර්මාණ. ඒ කියන්නේ දැන් නිර්මාණ ශිල්පියෙක් විදියට අපිත් යම්කිසි නිර්මාණකාරයෙක් යෙදෙනකොට ඒකේ තියනවා දැන් අපි මොකක් හරි arrangement එකක් යනකොට ඒකට යොදා ගන්න සංගීත කන්නක ඔය වගේ වේද. එතකොට ඒකේ තාල මොනවාද, එතකොට මේකට පාවිච්චි කරන ඉන්ස්ට්‍රුමන්ට්ස් මොනවාද, මේ කියන හැම දෙයක්ම ගැන මම හිතන්න ඕනේ. හැබැයි දැන් ඒ කොච්චර දැන් අපි නිර්මාණ කරත් ඒ දැන් තාත්තගේ නිර්මාණ දිහා ඇත්තටම හොඳට ගැඹුරෙන් අධ්‍යයනය කරොත් එහෙම දැන් අපි අහනකොට ඒක එච්චර එහෙම ගැඹුරු බව තේරෙන්නේ නැහැ. ඒක අපිට දැනෙන්නේ ඒක මොකක් හරි ප්‍රකාශනයක් විදියට. ඒ කියන්නේ ඒක ඇත්තටම අපිට දැනෙනවා ඒ කියන්න හදන දේ වචන නැති වුණත් ඒ සංගීතය ඇතුළේ තියෙනවා. හැබැයි ඒක ඇතුළට ගිහිල්ලා බැලුවොත් එහෙම ඒ කියන්නේ සංගීත නිර්මාණ ශිල්පයක් විදිහට අපිට ඒක අධ්‍යයනය කරන්න පුළුවන් වුණොත්
ඒකෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල් හුඟක් තියෙනවා සහ හුඟක් ගැඹුරු තැන්වලට යනවා. ඒ කියන්නේ සමහරක් ඒවා හිතා ගන්නත් බැරි තරමට මේ කොම්ප්ලිකේටඩ් ඒවා තියෙනවා. රංග දැන් ඔය කියන කාරණේටම අදාළයි දැන් අපි තාත්තා ගැන කතා කරන අය, વિચાર ලියන අය, ලිපි ලියන අය බොහෝ දෙනෙක් හසු කරගන්නේ සරත් දසනායකගේ ගීතය සහ මధుර තනු. නමුත් ඔබට ඔය චිත්‍රපට වෙනුවෙන් කරපු සංගීතමය ප්‍රකාශන පිළිබඳ ඇගෙීමක් කතාබහක් ඇතිලා නැති තරම්. ඔව්. ඉතින් මේ හැම ගීතයකම ඇත්තටම තාත්තගේ තනුව ඒක ප්‍රධානයි. සහ සංගීත තාත්තා පාවිච්චි කරපු භාණ්ඩ, ඔහුගේ ඒ නිර්මාණ පාවිච්චි කරපු අනිකුත් සීලුම දේවල් බැලුවාම සුවිශේෂ ගුණයක් තියෙනවා වගේ. හැබැයි ඒ ගුණය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. කතා කරලත් නැහැ. ඒක ਵਿਚාරයක්වත් සහ තාත්තට ඒක ඇගෙීමක්වත් ලක්ුණේ නැහැ. ඉතින් ඒක ඇත්තටම තාත්තා ඉන්න කාලේ වුණත් තාත්තට ඒ මේවක තිබ්බා. ඒ කියන්නේ ඒ දුකක් තිබ්බා. දැන් ගීතයකදී මේ ගායනය අරගෙන යන වාහකය වෙන්නේ කටහඬ. තාත්තා විවිධ කටහඬවල් පාවිච්චි කරනවා. සමහර කටහඬවල් නිරන්තරයෙන්ම පාවිච්චි කරනවා. සමහර කටහඬවල් ඉඳලා හිටලා පාවිච්චි කරනවා. මේ තාත්තා කටහඬ භාවිතය ගැන මේ කොහොම ක්‍රමවේදයක්ද, උපාය මාර්ගයක්ද උපයෝගී කරගත්තේ කියන කාරණය ගැන රංගට තියෙනද කිසියම් හැඟීමක්? ඇත්තටම ඒකත් සුවිශේෂී කාරණයක්. ඒකේ නැහි ඒකත් සමහරකට දැන් අපි දැන් තාත්තගේ විශේෂම චිත්‍රපට නිර්මාණයනේ. එතකොට දැන් ඒ චිත්‍රපටේ නළුවාගේ හෝ නිලියේගේ පෞරුෂයට හරියන විදිහට කටහඬක් හොයාගන්න එකත් සමහරක්ලාට ඒක ලොකු අභියෝගයක්. එතකොට දැන් අපි හොඳටම බැලුවොත් එහෙම දැන් මේ සමහරක් ඒ නළුවන්ගේ චරිතවලට ඒක හොඳටම ගැළපෙන අවස්ථාල් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් ඔය බුද්ධිනේ කියන ගීතය ගත්තොත් එහෙම ඒ චිත්‍රපටයට සහ ඒ අවස්ථාවට හරියන විදිය කටහඬක් තාත්තා ඒකට පාවිච්චි කළා තිබ්බා. ඒක වෙනත් ආදේශයක් නැහැ කියලා අපිට හිතන තරම්. හිතන තරම්ම. ඒ කියන්නේ ඒ කටහඬ හරියටම ගැළපෙනවා. ඒ කියන්නේ වෙන කටහඬක් තිබ්බනම් සමහරකට ඒ ගීතය වෙනස් වෙන්න තිබ්බා. ඒ කියන්නේ ඒක මේ වැඩසටහන තාත්තා කියලා තිබ්බා. තාත්තා එහෙම මේ මුගක් කතා කරනවා. ඒ කියන්නේ අධ්‍යක්ෂකතුමත් එක්ක කතා කරලා මේක කොයි වගේ මේ තැනකද කරන්නේ, මොන වගේ ආයේදී ඉන්නේ, කොයි වගේ සීන් එකක්ද, ඒ වගේ ඒවා කතා කරලා තමයි මම හිතන්නේ නිර්මාණය කරන්නේ. එතකොට මතකද දැන් අර ජෝතිගේ හඬ හැමදාම ගාමිණීට ගැළපෙන කාලෙක අභියෝගයක් විතර මිල්ටන්ගේ හඬ අරගෙන යන සේන සම්රසිංහ චිත්‍රපටය. ඔව්. මේ වගේ යම මතක දැන් බැලිමු. ඔව්. ඒ වගේ දේවල් කරා. ඊට පස්සේ ග්‍රේෂන් ආනන්ද මහත්මයාගෙන ආපු සමහරක් මේ කවුද සනත් ගුණතිංග මහත්මයාගේ මේ ඒ වගේ ඒ චරිතවලට ඇත්තටම ඒක හරියටම ගැළපුණා. දැන් ඔය තාත්තගේ දහස් ගණන් ගීත අතර එකපාරටම හිත යන ගීතයක් දෙකක් හෝ එහෙම කීපයක් තියෙනවද රංගට? මම හුඟක්ම කැමති එකක් තමයි උන්වාද සිතුවම් කියන ගීතය. ඒකේ විශේෂත්වයක් තකින්නේ මම දැන් අපි මේ ලෝකෙම ගත්තොත් එහෙම එක ගීතයක් තියෙනවා ඕනම කෙනෙක් දන්න මේ හෝටල් කැලිෆෝනියා කියලා ගීතය, හුඟක් ප්‍රසිද්ධ ගීතයක්. ඒකේ හුඟක්ම ගීටාස් බොක්ස් ගීටාස් තමයි වාදනය කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ ගීතයත් ඒ වගේම සුවිශේෂ ගීතයක්. මොකද මේකෙත් ගිටාර්ස් මම හිතන්නේ කීපයක් වාදනය කරලා තියෙනවා. ගිටාර්ස් මම හිතන්නේ පහකට වැඩි ප්‍රමාණයක් සහ බොහොම සුළු ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්‍රමාණයක් පාවිච්චි කරලා නිර්මාණය කරපු ගීතයක්. ඒතර ඒකත් අර ඒ චිත්‍රපටයේ තියෙන රූප රාමු ඒ වගේ මේකේ තේමාවට ගැලපෙන විදිහට අර ඒකේ තියෙන අර දුක ඒ හැම දෙයක්ම ඒ බොක්ස් ගිටාර්ස් වලින් වාදනය වෙලා තියෙනවා. ඉතින් ඒ දුක සඳහා කපුගේ හඬ උපයෝගී කරගෙන ඒකත් ඒ හඬත් විශේෂණේ. ඒ දැන් ඒ ගිනාපු හඬත් ඒ චිත්‍රපටයේ පුරාටම තියෙන දේවල් ඒ පොඩි විනාඩි ගානකින් කියවෙනවා. ඔව්. මම හිතන්නේ ඒ ඒ ඒ ගීතය ඇත්තටම ශ්‍රී ලාංකේය සිනමා ගීතාවලිය තුළ වෙනස් රිද්මයක්, වෙනස් හැඩයක් පිළිබිඹු කරපු ගීතයක්. චිත්‍රපටය එක් ටයිම් ගේ මැවේ පිදේ මිහිදුම්
වලාමැද අතීතයේ බිඳුනු පෙමින් ගිනිගත් හදවත් තනිවේවි එක්තැම් අවස්ථාවකදී සරත් දසනායකයන් මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරනවා. මම පෙරදිග සංගීතයයි අපරදිග සංගීතයයි කියලා දෙකක් වෙන් කරගෙන නැහැ. හැම සංගීත සම්ප්‍රදායකම තියෙන හොඳ ලක්ෂණ අරගෙන පොදු ජන රුචියට ගැලපෙන ආකාරයේ නව සංගීත නිර්මාණයක් සම්පාදනය කිරීමයි මගේ අරමුණ. ඔහු මෙන්න මේ අරමුණත් එක්ක නිර්මාණය කරපු විශේෂිත ගීත අපිට විටින් විට අහන්නට දකින්නට ලැබෙනවා. ඔබට මතකද හිතුවොත් හිතුවා මේ චිත්‍රපටය? මේ චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කරන මා එදා කියන ගීතය බටහිර නාදමාලාව ඇසුරු කරගෙන තමයි ඔහු නිර්මාණය කරන්නේ. ඒ තුළ ඔහු ගායන ශිල්පිනියගේ හඬ විහිදුවනවා පුළුල් පරාසයක. මේ ගීතය ඕනෑම ශිල්පියෙකුට එහෙම නැත්නම් ශිල්පිනියකට අභියෝගයක්. එදා ගායන ශිල්පිනිය ඇන්ජලින් ගුණතිලක ඒ අභියෝගය සාර්ථකව ජයගත්තා. අද මේ අභියෝගයට මුහුණ දෙන්නේ නවපරපුරේ ගායන ශිල්පිනී උරේෂා. Oh,
සුරක සුදුරු මතකය පියෝ ලෙජන්ඩ් සරත් දසනායක කියන සංගීතවේදියාව අපි හඳුනාගන්නේ ඔහු නිර්මාණය කරපු ගීත සහ සංගීත රටාව ඔස්සේ. නමුත් ඊට වඩා ඔහු ළඟින් ඇසුරු කරපු අය දන්නවා ඔහු කෙබඳු පුද්ගලයෙක්ද කියලා. ඇත්තටම මේ සමන්නය දැන් ඔහු චරිතයක් හැටියට ගත්තම අතිශය සංවේදී ගතිගුණ තිබිච්ච මිනිස්සෙක්. ඔතන ඔබ ටිකක් දිග කතාවක් බවට පත් වෙනවා. නමුත් මම මෙහෙම කියන්නම්කො සරත් දසනායක කියන්නේ එයා මේ වින්කල් එක වැඩ කරලා ටයිපින් ඉගෙන ගන්න ගිහිල්ලා. නේද? ඕම දේවල් ඉඳලා ඉස්කෝලේ යන කාලෙදී මේ මොකද්ද මේ කුස්සිය වැඩ වලටත් බොහොම නිරත වෙලා. ඉතින් ඔහුම ඉන්න මිනිස්සයාට දවසක් හිතෙනවා මම සංගීතය ඉගෙන ගන්න ඕන කියලා. සංගීතය ඉගෙන ගන්න ඕනේ කියලා හිතල වෙරලා යනවා වරණ සීපාලි මේ මේ ඉස්කෝලේට. එතනට ගිහිල්ලා කෙලින්ම මේ යනවා සංගීත කාමරෙට බයිසිකල් එකක් පුෂ් බයිසිකල් එකක් ගිහිල්ලා වෙරලා අම්මම ඉස්සරහා ඉන්න සර් අහනවා මොකද ආවේ සංගීතය ඉගෙන ගන්න ආවා. ඉතින් අද මේ අපේ සංගීත ගුරුතුමා මේ අභාව ප්‍රාප්ත වෙලානේ කට්ටිය ගිහිල්ලානේ මේ අපේ සංගීත ප්‍රධාන ගුරුතුමා. ඉතින් කරන්න දෙයක් නැහැ ළමයෝ මේ ඔළමයා යන්න කියලා මේ වස්සේ දලහක ඉන්න කියලා යනකොට අර සර්ට මොනවා හිතුණත් දන්නේ නැහැ ප්‍රේමදාස කියලා මම ඉතින් මතන ජීවිතේ අතරේ තුමා ඉන්නවා මේ දැකලා කතා කරනවා. කතා කරලා කියනවා මේ කාමරට ගිහලා භාණ්ඩයක් තෝරගන්න කියලා. සංගීත කාමරයට ගිහලා සරත්ගේම වචනයෙන් කියනවා නම් එතන තිබුණු ලොකුම භාණ්ඩේ වට්ටක්ක ගෙඩියක් වගේ නා තියෙනවා. ඉතින් ඒක නිසා මම ඒක ගත්තා. මේ ලොකු වට්ටක්ක ගෙඩියක් තියෙනවා අල්මාරියක් උඩ තියලා ඒ භාණ්ඩෙට මගේ හිත ගියා. ඒක බාරගත්තා කියලා වෙලා. ඉතින් මට හිතෙනවා ඒර එදා මේ මොකද මෙයාගේ සරත්ගේ සංගීත ජීවිතය තුළ මේ නිර්මාණ තුළ මේ විශේෂත්වය දකින්න තියෙනවා. ඒ අභාප්‍රාප්ත වෙලා හිටිය සංගීතඥ එඩ්වින් සමරදිවාකර. එඩ්වින් සමරදිවාකර මිය පරලෝකීය දිනේ ගෙදර ඉඳලා සංගීතයක් ගැන හදාරන්න නැතුව ඇවිල්ලා සිසාරකට අත තිබ්බ සංගීතඥයා තුළ මොකක් හෝ ආත්මීය බන්ධනයක් තියෙන්නේ නැති සමරදිවාකර. අර වට්ටක ගෙඩියක් වගේ ඒ වාද්‍ය භාණ්ඩ එහෙම නැත්නම් සිතාරය තමයි පසු කාලීන ඔහුගේ ආත්මීය ප්‍රකාශනයේ ප්‍රධානම මෙවලම් බවට පත් වුණා. දැන් මට මතකයි ඔබම එක්තරා අවස්ථාවකදී මාධ්‍යයකට ප්‍රකාශ කරලා තිබුණා දැන් අපි චිත්‍රපටයක් ප්‍රචාරය කරද්දී ඒ පිළ ප්‍රචාරණ කටයුතු සිදු කරද්දී බොහෝ විට නළු නිලියන්ගේ නම් වලින් එහෙම නැත්නම් අධ්‍යක්ෂවරයාගේ නමින් තමයි ප්‍රචාරය කරන්නේ. නමුත් ඔබ කියලා තිබුණා ලංකාවේ පළමු වරට සංගීතවේදියෙකුගේ නමින් චිත්‍රපටයක් ප්‍රචාරය කරනවා ඒ සරත් දසනායක. මගේ දැනුමේ ප්‍රමාණයට එහෙමයි. මොකද මට කස්තුරි සුවඳ වෙන්නේ නැති සරත් දසනායක සංගීතවත් කළ කස්තුරි සුවඳ. ඒ ආකාරයෙන් දිගටම මේ ඒ රැල්ල එහෙමම ආවා. ඒක ගුවන්විදුලියේ තියෙන මේ දැන්නින් වලටත් ඒ ආකාරයට එදුනා. සරත් දසනායක සංගීතවත් කළ චිත්‍රපටයක් ඒ කියලා කියන්නේ ජනතාව ඒකට බැඳුණා. ඒ බන්ධනයක් ඇති කරගෙන තිබුණා. නිකන් නෙවෙයි ඒ බන්ධනය ලබා ගත්තේ. මොකද ඒ වෙනකොටත් මේ හින්දි සිනමාවේ අසීමිත තනුවලට මේ බැඳී හිටපු ප්‍රමාණය කොච්චරද කියනවනම් ඒවා මේ මිනිසුන්ගෙන් ගැලවෙන්න මේ ගලවා ගන්න බැරි තරමක තත්ත්වයක් තිබුණේ. ඒකට මම හිතන එක හේතුවකුත් තියෙනවා. ඒ හින්දි සින්දුවල තියෙන ප්‍රධාන කාරණාවක් දැක්කේ ඒක කමයකටම ශාස්ත්‍රීය පදනමක් තිබුණා. සරත් දසනායකයන්ගේ ගීතවලත් නිකන් ආවට ගියාට කරපු මේ නිර්මාණ නෙවෙයි. ඒවා තුලත් ඒ ශාස්ත්‍රීය පදනම ගැඹුණා. ඒ ශාස්ත්‍රීය පදමත් එක්ක මේකට මිශ්‍ර වෙලා තිබුණා ජන සංගීත පදනම සහ බටහිර සංගීත භාණ්ඩ අසුරෙන් සකස් කරගෙන තමන්ගේ එක අවස්ථාවකදී අපේ ලාලානන්ද අබේදීර කියන සංගීතඥ මාධ්‍යවේදියා තවද මාත් එක්ක කිව්වා මේ මම සංගීතය ගැන දන්නේ නැහැ කියලා. විග්‍රහ කරන්න මට දන්නේ නැහැ. එක්තරා අවස්ථාවකදී මේ සංගීත රටාවල් කීපයක් මිශ්‍ර කරගෙන මිශ්‍ර නොකරන ඒවා මිශ්‍ර මේ නොකරන කරන්න බැරි ඒවා මේව කොහොමද කළේ සරත් අයියා කියලා ඔහොම කිව්වලු කියලා තිනවා. මම අපි භාණ්ඩ වලට බයත් නැහැ. අපි රාග වලට බයත් නැහැ. අපි වචන වලට බයත් නැහැ. කොටින් අපි කාටවත් බය නැහැ. එහෙම නිර්භීත සංගීතවේදියෙක් වුණු සරත් දසනායකයන් ආචාර්ය අමරදේවයන් වෙනුවෙන් නිර්මාණය කරපු මధుර ගී තනු අතුරෙන් එකක් තමයි මේ.
සරත් දසනායක සංගීත මෙහෙවර සරාසඳේ කියන කෘතියේ කතුවරයා පියසෙන වික්‍රමගේ ඔහුගේ මේ පොතට පසුවදනක් සම්පාදනය කරන මහාචාර්ය විමල් දිසානායක මෙන්න මේ විදිය සඳහන් කරනවා. චිත්‍රපට සංගීතය සංකීර්ණ ප්‍රකාශන මාධ්‍යයකි. චිත්‍රපටවල සංගීතයෙන් වැදගත් කාර්යයන් රාශියක් හිටුවේ. පසුබිම සකස් කිරීම, චරිත හඳුන්වා දීම, භාවමය අවස්ථා උත්සන්න කිරීම රූපරාමුවේ අර්ථයට පටහැනි සංගීතයක් මගින් උත්ප්‍රාසයක් දැනවීම යන ආදිය ඉන් සමහරක්. ශූර සංගීත අධ්‍යක්ෂවරයා අන්ත දෙකක් බැහැර කරයි. පළමුවෙන්ම අනවශ්‍ය ලෙස සංගීතය කෙරෙහි අවධානය යොමු කිරීම. දෙවැන්න අවස්ථාවට ප්‍රමාණවත් සංගීතයක් ජනනය නොකිරීම. දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙකු වන සරත් දසනායක මේ අන්ත දෙක බැහැර කොට මධ්‍යගාමී මාර්ගයක් ඔස්සේ ගමන් කළා. ඒ මහාචාර්ය විමල් දිසානායකගේ අදහසක්. Sinasele gilihi vetila bala tale obe dayase sinha mevila ani adure susure belila Thank you.
සීත මිදුම් යායේ අදේ වේදනා තතිරි සීත මිදුම් පායේ අදේ වේදනා හදා වැටේ එදා ඇසු ඔබේ ගීතිකා sarasade sinasele gili vetila palatale obe dayase sinaha mevila අධ්‍යාපන ශාස්ත්‍රයට පිවිසෙන සරත් දසනායකයන් ගුරුවරයෙකුගේ තනින් පටන් අරගෙන අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකුගේ තනින් තමන්ගේ ජීවිතය අවසන් කරනවා. සංගීත අධ්‍යාපන ජීවිතය. මම හිතන්නේ රංග දැන් සංගීත අධ්‍යාපන විෂයෙහි ඔහු දක්වපු දායකත්වයත් අපේ තරම් අවධානයට ලක් වෙලා නැහැ. ඔව්. හුඟක් දෙනේ දන්නේ නැහැ අතන තාත්තා මේ අධ්‍යාපන දෙපාර්තමේන්තේ වැඩ කරා කියලා. තාත්තා තමයි බාරව හිටියේ සංගීත චිත්‍ර නැටුම් කියන මේ තුනම බස්නාහිර පළාතේම තාත්තා තමයි සෞන්දර්ය ශාස්ත්‍රයේ අධ්‍යාපන අධ්‍යක්ෂ විදිහට හිටියේ. ඉතින් ලොකු කාර්යභාරයක් කරා මෙතන තාත්තා මේ පාසල් වල මේ සංගීත තරංග පැවැත්වුවා. ඒ වගේ වට හුඟක් දායක වෙලා කටයුතු කරා. ඉතින් ඒ අතරතුරේ තමයි මේ නිර්මාණත් ඇත්තනම කරන්නේ. එතකොට උදේ කාර්යාලයට යනවා 8 මාට්ටේතර ගිහිල්ලා 12 මාට්ට ගෙදර ඇවිල්ලා අපි නාංගිලා ඔක්කොම බස්සල ගෙදර ඊට පස්සේ ආයේ ස්ටුඩියෝ එකට ගිහිල්ලා ඒ වැඩ කළා. එහෙම තමයි හැමදාම තාතයි කාලේ ගෙවන්නේ. ඉතින් අපි දකිනවා ඉතින් තාත කොච්චර කාර් බහුලයිද මේ ඒ අතරතුරේත් ඒ නිර්මාණ කරගෙන ඉන්න ගමනුත් ඇත්තටම මේ ඔළුව තියෙන්නේ ඇත්තටම මේ ඉස්කෝලවල තමයි හැමදාම උදේ බලනවා තියෙන්නේ කොහේ හරි ඉස්කෝලේ එක ගිහිල්ලා මොකක් හරි සංවිධානය කටයුතු එකකට උදව් වෙනවා තාත්තා. දැන් ඔහු පවුල තුළ කුටුම්බය තුළත් කොයි වගේ චරිතයක්ද? හුඟක් අඩුවෙන් තමයි තාත්තටම ගෙදර හිටියේ. ඒ කියන්නේ සෙනසුරාදා සමර දවසට ඉන්නවා. හැබැයි ඉන්නකොට දැන් තාත්තා තාත්තම තමයි. ඉතින් ඒ චරිතේ වෙනසක් නැහැ. කියන්නේ කේන්ති යනවා. එකපාරට කේන්ති යනවා. හැබැයි හුඟක් නිවෙනවා. හුඟක්ම සරල ජීවිතයක් ගත කරපු චරිතයක්. සහ හුඟක් සංවේදී තාත්තා. ඒ කියන්නේ හැම දෙයකටම හිතරේ දෙනවා. ඉතින් පොඩි දෙයකට පවා එයාගේ කියන්නේ දැන් නිර්මාණ විශේෂයෙන්ම නිර්මාණවලට තාත්තගේ සමරකලට ඒ ගෙදර ඉන්න වෙලාවට
ටීවී එකේ හරි රේඩියෝ එකේ හරි තාත්තගේ සින්දුවක් යන වෙලාවට නමක් කියවුනේ නැතුණාම ඒකට ඒක ගැන කතා කරන අම්මත් එක්ක කියනවා මෙහෙම ගියා මගේ සින්දුවේ නමවත් කිව්වේ නැහැ එහෙම එහෙම කියලා දුක් වෙන අවස්ථාවක් තිබ්බා මොකක්ද දැන් රංගදෙන් අපි මේ පීඔ ලෙජන්ඩ් වැඩසටහන ඇතුළත අපි විවිධ සංගීත වේදීන්ගේ ගාන ශිල්පීන් ගීත රචකයන්ගේ ගීත අරගෙන ඉන අලුත් ආකෘතියකින් දැන් ඔබ සංගීත වේදිකාවක් නිසාම මම මේ ප්‍රශ්නය අහන්නේ දැන් තාත්තගේ ගීත ගෑනෝනේ මේ මේ මේකේ දැන් සමහර කේවල ගීත යුග ගීත විදියට අපි ඉදිරිපත් කරනවා සුරේෂ් මාලියද්දගේ මේ නව සංගීතය තුළ එහෙම නැත්නම් පැරණි ශිල්පීන්ට අලුත් ශිල්පීන් යොදලා ගායනා කරනවා මේක ගැන මේ නව පරපුර සංගීත වේදිකාවක් හැටියට රංගක මොකද ආකල්පය මම හිතන්නේ ඒකේ කිසි වරදක් නැහැ ඒ කියන්නේ අලුත් විදියට දෙයක් ඉදිරිපත් කරන එක සහ නිර්මාණයක් හැබැයි මේ මුල් නිර්මාණයට හානියක් නොවන විදියට ඒකේ ගුණාත්මකභාවයේ විදිහටම තියාගෙන අලුත් විදියට ඒක ඉදිරිපත් කිරීම හොඳයි මොකද ඇත්තටම දැන් අලුත් પરම්පරාව බලාපොරොත්තු වෙන්නේ අලුත් දෙයක් එතකොට ඒගොල්ලන් සමහරක් වෙලාවට පරණ දේවල් රස විඳින්න ඇති කට්ටියක් ඉන්නවා විඳින කට්ටියක් ඉන්නවා හැබැයි හැම කෙනෙක්ම අලුත් විදියට දෙයක් දකින්න කැමතියි ඉතින් මම හිතන්නේ ඒක ඉදිරිපත් කිරීම ඒක වැදගත් මොකද අලුත් પરම්පරාවලට අලුත් විදියට එකම දේ ඇහෙන්නේ නැතුව ඒක ඕනම රටක වෙන දෙයක් හැබැයි ඒ නිර්මාණයට ඒ නිර්මාණ කරපු ශිල්පීන්ට ඒ ගෞරවය දක්වලා ඒක කරනවා නම් මම හිතන්නේ ඒක වඩා වඩා හොඳයි. පෙර එක දවසක සඳන තිසවස ඔබ මා සමුගත් ඉවුරුතල යලිය අප හමු වේවා යලිය අප හමු වේවා ආල හැඟුම් දෙන කුමල මගේ පැතුම් ලොව සසල කලාසේ නීල නුවන් නැති දැල වලින් ඔය තවත් ලොවක් ඔබ එළිය කලාවේ පෙර එක දවසක සඳ නැති සවසක ඔබ මා සමුගත් ඉවුරු තලා යලි අප හමු යලි අප හමු වේවා එකම වරක් හෝ නිදසන සන්නත ආශාවෙන් මා ඔබ දෙස බලලා එකම වරක් නොව එක හෝරාවක දහස් වරක් මා මනසින් හෙනුවා පෙර එක දවසක සඳ නැති සවසක ඔබ මා සමුගත් ඉවුරු තලාවේ යලි අප හමු වේවා යලි අප හමු වේවා යලි අප හමු වේවා මියසි ඇසුරක සුදුරු මතකය පීඔ ලෙජන්ඩ් සරත් දසනායකයන් කටහඬ වලට දීලා තියෙන ප්‍රමුඛත්වය අපි හොයලා බැලුවම එච්.ආර්. ජෝතිපාලයන්ගේ හඬට ඔහු පුදුමාකාර ප්‍රමුඛත්වයක් ලබා දීලා තිබුණා. සදාටම ඔබ මගේ චිත්‍රපටයේ අමර පෙම්ලතාවේ ගීත නිර්මාණය කරමින් තමයි මේ දෙන්න නිර්මාණාත්මක එක්කාසු වෙන්නේ. පස්සේ කාලෙක සරත් දසනායකයන් මෙන්න මෙහෙම කතාවක් කියලා තිබුණා. සමහරුන්ට මතයක් තිබුණලු ජෝතිට හොඳින් ගයන්න පුළුවන් හින්දි කොපි සින්දු විතරයි කියලා. මේ මතය බැහැර කරන්නට
සරත් දසනායකයන්ට වුවමනාවක් තිබුණා. ඒ නිසාම තමයි ජෝති වෙනුවෙන් පහන් ටැඹයට එහෙම නැත්නම් ටජ් මහලක් වගේ ගීත ඔහු නිර්මාණය කරන්නේ. ජෝති මේ ගීතවලට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා. අපි දැන් ඔබට තිළන කරන්නේ සරත් දසනායකයන් ජෝති වෙනුවෙන් නිර්මාණය කරපු පළමුවෙනි සරල ගීතය. ලංකාවම සරත් දසනායක කියලා කිව්වම අඳුනගන්නේ සංගීත වේදිකාවක් විදියට. නමුත් ඔහු තුල ගායකයෙකුත් හිටියා. හැබැයි සමන්නායේ සරත් දසනායක කියන ගායකයා පිළිබඳව ඔහුටම යම් තක්සේරුවක් තිබුණා. ගායකයෙක් නොවේ කියලා නම් මම කියන්නේ නැහැ. මොකද මේ හැම ගීතයක්ම පුරුදු කරනකොට මේ ගායන ගායකයෙකුට ගායනා කරලාම තමයි පුරුදු කරන්නේ. ඉතින් ඒ පුරුදු කිරීමයි ඒක හරිය සුන්දරයි මට මැවිලා පේනවා සරත් මේ පුරුදු කරන හැටි තනු හදන හැටි එහෙම. ඉතින් දැන් මේක මේ සංගීත මංජරිය කියන තැන මේ අමුතු ගමනක් ආපු සංගීතඥයෙක් මේ සංගීත මරදානි සංගීත මංජරිය ඉන්න කාලේ සරලගී වැඩසටහනක් දැන් තියෙනවා. මේක අහන්න උඩටට්ටු ඉඳලා පල්ලෙහාට බැල කඩයක් ළඟ නැවතිලා ගීත සරලගී වැඩසටහනක් අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට දැන් අන්තිමට එකෙදි කියනවා අද සරලගී ඉදිරිපත් කළ ගායකයා සරත් දසනායක. එදා හිතාගත්තලු මේ ආයෙනම් සින්දු කියන්නේ නැහැ කියලා. ඉතින් දැන් මේ ඊට වඩා විශේෂ තන්දරේ හොම කිට්ටුවෙන් හිටපු කෙනෙක්නේ සරත්ගේ මූලාරම්භයේ
මේ ගමන ගැන කියන්නේ මුල ආරම්භයේ අපේ වේහැල්ලේ පියතිලක හුඟක් අය උද්දයි තාම මාධ්‍යවේදී හොඳ චිත්‍රපට කර්මාන්තට හුඟක් සම්බන්ධයි මේ වේහැල්ලේ පියතිලකට සරත් මුණ ගැහෙන්නේ මේ මරදානේ මේ කඩ කාමරයක උඩ තට්ටුවේ මේ බෝඩින් ගතලා හිටද්දී දැන් මෙතනින් අඬ ගහගෙන තමයි ওই විස්මය චිත්‍රපටියට එහෙම මෙයාව සම්බන්ධ කරගන්නේ ඉතින් ඒ ආපු ගමනේ මට මතක මගේ මතකේ හරිනම් සරත් දසනායකගේ පළවෙනි චිත්‍රපටියේ විස්මය චිත්‍රපටිය පිළිබඳ පත්තරවල මේ ලිපිවල එහෙම නැත්තම් ਵਿਚාරවල මේ චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය කළේ සරත් දසනායක කියලා තිබුණේ නැහැ ඒ දැන් ওই වගේ අවස්ථාවල් හුඟක් තිබුණා ඒ වෙද්දී ඒකෙන් පුනේ මොකද මේ සම්මාන ගණන් ගන්න නැති ඒ වටාව මොකද යා ජනසන්නම් සම්මානයට පාත්‍රුණා මම ඒකටත් එක පොඩි දර්ශනයක් කියන්නම් අපේ ජයලලිතා කියන මේ ಭಾರತೀಯ ಲಿಯ විතරක් නෙවෙයිනේ මහායමතිනිය ඕ දේශපාලනඥවරයෙක් වෙන එයා වාර්ෂිකව මේ ලොකු සම්මානයක් පොද කරනවා ඉතින් මේ ජයලලිතා සම්මානය කියලා දවසක් අපේ ගෙදරට ආවා මේ ඇවිල්ලිවල මම කොහෙද ගියේ BMC එකට ගියානේ මොකද්ද BMC එක ඒතන මට මේ ඇතුලේ බලපෑ ඇතුලේ අර ලොකු මේ මොනවද අර මේම මේ සේසත් විතර ප්‍රමාණය ඒව සකස් කරපු මල්මාලා විශේෂයක් තියෙන්නේ මේක තමයි මේ මොකද්ද මේ ජයලලිතා සම්මානේ අර පණිමල්වල චිත්‍රපටයේ මදලා ද්‍රවිඩ සංගීතයට ද්‍රවිඩ සිනමා කලාවට කරපු මේ මෙහෙවර උදෙසා ඒක උත්තරීතර සම්මානයයි ජයලලිතා සම්මානේ ඒක කොයක මෙයාගේ සිරිතේකනේ ඔය මොන දේවල්ල තමන් 100 වෙනි චිත්‍රපටියට සංගීතය සපයපු දවසේවත් ගෙදරට ගියල්ලා මම කතා කරන්න ගියාම තමයි මමත් දැනගත්තේ යාත් දැනගත්තේ මේ 100 වෙනි චිත්‍රපටිය කියලා. එහෙම විශේෂ නිහතමානී පුද්ගලයෙක්. දැන් ඔහු සංගීත ශාස්ත්‍රයට එද්දී ලංකාව පුරාම චිත්‍රපට සංගීතය තුළ තිබුණේ දැඩි හින්දි අනුකාරක සංගීතයක්. හින්දි අනුකාරක ගීත. මේ ප්‍රබල රැල්ලට එරෙහිව තමයි ඔහු ඉතමත් මధుර ස්වාධීන තව නිර්මාණය කරන්නේ මේ රැල්ල ටෙරෙහිව සටන් කරන්න තරම් චින්තනය ඔහුට කොහෙන්ද ලැබෙන්නේ ඒක අර මේ සමාජය කියන මේ විශ්වවිද්‍යාලය ඒ සමාජගත සමාජය කියන විශ්වවිද්‍යාලය දුක්ඛින්ද භූමිය එතකොට මිනිසුන්ගේ දුක් පීඩාවල් අඳුරනවා මේ මොදෙම් මේ අනිත් එක තමයි තව විශේෂයක් මම දැක්ක දෙයක් තමයි දැන් ඔය සංගීතය ගොඩාක් ඉගෙනගත්ත උදවිය කියන සමහර අය ඒගොල්ලෝ සින්දුවක් හදන්න ගියාම ඒක තනුවක් නිර්මාණය කරන්න ගියාම ඉස්සෙල්ලා හොයනවා මේකේ සුසු රාගය මොකද්ද කියලා. එයා එහෙම නැහැ. එයාගේ ඒ කියන්නේ ඇත්තටම නිර්මාණයේම ස්වතන්ත්‍රය. ස්වතන්ත්‍ර නිර්මාණය. පද රචනා විතරක් නෙමෙයි මේ එක දෙයක් මම දැනගෙන හිටියා. චිත්‍රපටි ගීතවලට සංගීතය සපයනකොට සංගීත නිර්මාණය කරනකොට එයා කැමතුන්නේ වැඩියෙන්ම මේ පූර්ව නිර්මිත තනු ගීත රචකයන්ට දෙන්න. මං හිතනවා ඒක හරි කියලා. ඒ මොකද හේතුව මේ අපේ උගක් අදට උනත් අපි භාවිතයට පුරුදු වෙලා තින්නේ පද්‍යමය ආකෘතිය තුළ සතර පද මේ කවි කලාව තින්නේ ඒ ඔස්සේ තමයි ගීත රචනා කරන්නේ. අර ඉදිර කරාම ආකෘතිය කැඩෙනවා. ආකෘතිය කැඩෙනවා. ඉතින් එතන ආකෘතිය කැඩනවා විතර නෙවෙයි. එතකොට සංගීත නිර්මාණයට ඉඩ ලැබෙනවා. දැන් මට උනත් දැන් කිව්වම දැන් තුනෙන් තුනට එකක් හතරෙන් හතරට එකක් මේ වගේ කණාවක් හොඳ ඒව කියන එකේදී අත්තලම් දෙනවා මේ ගීතේ රචනා කරන ගමන් ශෛලිය ගැන අනිත් එක පුදුම හැකියාවක් තිබුණා මේ මොකද තනුවක් හදන ගමන් මේ සංගීතයේ මෙහෙවමින් තනුවක් මේ නිර්මාණය කරන ගමන් මේ පටිගත කරන ගමන් මේ තව තනුවක් හිතෙන් හදනවා මම ඒ අවස්ථාවට මුහුණ දීලා තිනවා එක්තරා ශබ්දාගාරයකදී මෙහෙම එක පාටම ආවා ඇවිල්ලා ඉඳන් කිව්වා මේ මීටරකේ මෙහෙම ඉරෙල්ල මේකට පොඩ්ඩක් උලියාගනි මේකට මේ සිද්දක් ලියපන් මම දැන් ඔව් දැන් ඕනේ දැන් මම තමයි මේකට ගත්තේ ඊළඟට එක් ගන්නවා මම දැන් මොකද්ද මේ කියලා අම්මගෙන අම්මගෙන ඉරෙල්ල ඒක පොඩ්ඩක් අපේ පද්ද තාලවලට ජන මේකට ආයිත් සමීපයි ඒ සින්දුව තමයි එතන ස්ටුඩියෝ එකේ ඉඳගෙන ලිව්වේ මේ ඒ වෙලෙම ඉතින් ඒ ගීතේ තමයි මේ කවුද අපේ මේ ජගත් වික්‍රමසිංහ ගායනා කරපු උදේ රැයින් නාසියතුන් වනාන්තරයේ කියන මව්ගුණ ගීතේ. ඉතින් අර ඒක අර එකක් මේ නිර්මාණය කරන අතර විකර්ගත තව එකක්. එහෙම විස්මිත මිනිසෙක් තමයි සරත් දසනායක කියලා කියන්නේ. සරත් දසනායකයන් චිත්‍රපට සංගීත ශාස්ත්‍රයට ආපු මුල් වකවානුවේ තමයි ඔහු
සංගීත නිර්මාණය කරන තිමති වීරරත්න අධ්‍යක්ෂණය කරපු සංගීත චිත්‍රපටයට. සංගීත චිත්‍රපටය වෙන නිර්මාණය කරපු සියලුම ගීත 100 සහෘදයන් රසිකයන් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගන්නවා. මේ ගීතය එයින් එකක්. Adare 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 Ire sanda vendala net dekarala at obe nalale sumi indura mam aadare kiya mahi sital senasi sak piya venasi dona dor ahav kiya mam op anuna kini gami indura Oh,
අද අපි පියෝ ලෙජන්ඩ් වලින් අහපු ගීත විතරක් නෙවෙයි සරත් දසනායක නිර්මාණය කරපු දහස් ගණන් ගීත ඇහුවම අපිට හිතෙනවා අපි හැමෝම ඒ මිනිස්සයාට ණය ගැතියි කියලා. මෙන්න මේ විශිෂ්ට සංගීත වේදිකාවට ජාතික රූපවාහිනී උත්තමාචාර්ය පිරිනමන එක පියවරක් විදියට තමයි අද පියෝ ලෙජන්ඩ් ගීතවලිය පෙළ ගැහුවේ. ඔබ දන්නවා හැම මාසයකම දෙවන සතියේ සහ සිව්වන සතියේ රාත්‍රී 10:30ට පියෝ ලෙජන්ඩ් අරගෙන අපි ඔබ මුණ ගැහෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔබට මගහැරුණු වැඩසටහන් හැම මාසයකම පළමු සතියේ සහ තුන්වන සතියේ 10:01ට ජාතික රූපවාහිනියෙන් නැරඹීමේ භාගයත් ඔබට පිරිනැමෙනවා. එහෙමනම් හිතවතුනි අපට අවසර දෙන්න. අපි නවමු ආකාරයකට ඉදිරිපත් කරපු ගීතාවලිය ඔබ රස විඳින්නට ඇති කියන විශ්වාසයත් එක්ක අපට සමු ගන්නට. තවත් දෙසතියක විරාමයකින් අනතුරු අපි මුණ ගැහෙමු. එතෙක් ඔබට සුවදායක රාත්‍රියක්. විමන්දරින් එන පැතුම් පවන් දීදයයි හමා පියඹනා කල්පනා රසේ දේ අමා ಕಲ್ಪನಾ ರಸಿದೇ